සුබ දවසක් වේවා අද නම් මේ තාත්තේ පුතේ දුවේ. දෙවියන් වහන්සේත් එක්ක ගණදෙනු කරනකොට අවුන් වහන්සේ අකමැති ප්‍රතිකඩක් තියෙනවා. ඒ තමයි වංචාව. හොරකම ඊකට අවුන් වහන්සේ කැමති නැහැ. ඒතර මේ වංචාවයි හොරකමයි කියන තේ මිනිස්යාගේ ජීවිතයට ඇතුල් වුණාම හැම වෙලාවෙම බලන්නේ කොහොමද මගේ දේ වැඩි කරගන්නේ. ඒක හොරකම් කරලා හරි වංචා කරලා හරි මගේ පැත්ත වැඩි කරගන්න තමයි කරන්නේ. එනිසා තමයි හිතෝපදේශ පුතේ 11 පැහැදිලිවම කියන පළවෙනි වදනේ හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි. හරි පරිදි සමිඳුන්ට ප්‍රීතියකි. එදෝ රතනමේ තාත්ති පුතේ දුවේ අපි හිතනවා මේ తాවකාලික සතුටක් తాවකාලික වාසියක් తాවකාලික ආදායම් මාර්ගයක් වැඩි කරගන්න අපිට මේ පුංචි පුංචි හොරකම් මරකම් කරපුවාම වැඩේ හරියනවා කියලා. දීර්ඝ කාලිනෝ එහෙම කරන්න බෑ. මොකද අපි ඔක්කොම මේ පොළොව තලයේ මියැදෙන මිනිස්සු. එදොර ඔබට මිල මුදල් තිබුණත් නැති වුණත් ඔබ මියැදෙන්නට යනවනේ. ඒ නිසා මේ පොළොව තලයේ තුල ඔබ හරිදී හරි ආකාරව කරගෙන යනකොට උන්වහන්සේ ආශිර්වාද ඔබ තුළට ගලාගෙන සරසන. ඉනිස් අපි බලන්නට ඕනේ මේ උන්වහන්සේගේ ආශිර්වාදයෙන් පිරිච්ච දෙයක් කරනවද නැත්නම් తాවකාලික මේ ලාභයක් ප්‍රයෝජනයක් සඳහා මේ මොහොතේදී හොර තරාදියක් පාවිච්චි කරලා හොර පඩියක් පාවිච්චි කරලා මිනිස්සුන්ගේ දේ අඩු කරලා අපේ දේ වැඩි කරගන්නවද? අපේ දේ වැඩි කරගන්නකොට හිමින් සීරුවේ අම්මේ තාත්තේ පුතේ දුවේ අපේ දේවල් ඔක්කොම නැත්තර නැති වෙලා යනවා. අවංකවම ඔබ කරන ඒ ආදරවන්ත සේවය හදුපතින්ම දෙවියන් වහන්සේ ස්තුතිපූර්වකම් බාර ගන්න කැමති. ඉතින් ඒ නිසා තමයි කියන්නේ අහංකාරය සමග නින්දාව එයි. ඔබ අහංකාර වුණොත් නින්දාවක් එන්නට යනවා. ඒත් යටහතුන්ට වෙත ප්‍රඥාව ඇති වේ. යටහත් පහත් වෙන මිනිස්සුන්ට ප්‍රඥාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙනම් අපේ ජීවිතවල ප්‍රඥාවන්තයන් වශයෙන් තමයි මේ ගනුදෙනුව කරන්නට ඕනේ. එදාට ඔබට වැරදෙන්නේ නැහැ. බය වෙන්න එපා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පාවිච්චි කරලා නුවණ පාවිච්චි කරලා හරි දේ හරි ආකාරව කරලා සත්‍යවාදී ලෙසද ගෞරවාන්විතවද ඕනෑම දෙයක් කරලා බලන්න. ඔබේ ජීවිතේට කිසිම අඩුවක්වත් පාඩුවක්වත් පාළුවක්වත් නැතිවීමක්වත් කිසිම දවසක සිදුවෙන්නේ නැහැ. එහෙනම් ඔබට ආරාධනා කරනවා එලෙස දෙවියන් වහන්සේ තුළ මේ ගැඹුරු ධර්මය අදහාගෙන ගමනක් යන්න දේව ශක්තිය ලැබේවා. ජෙසුස් පිටයි.